සුබ දවසක් ඔයාලට. ඔන්න අදත් අපි අපේ රටේ තවත් ඓතිහාසික වටිනාකමකින් යුක්ත ස්ථානයක් පිළිබඳ තොරතුරු අරගෙන ආවා. ඒ තමයි ඓතිහාසික තන්තිරිමලේ රජමහ විහාරය ගැන. තන්තිරිමලේ කියන්නේ ශ්‍රී ලංකාවේ පැරණිතම ජනාවාසවල එකක් බව පැවසෙනවා. තන්තිරිමලේ රජමහ විහාරය වන්දනා කරන්න අපිට පාරවල් දෙකකින් යන්න පුළුවන්. එකක් අනුරාධපුරයේ සිට මහවිලච්ඡය මාර්ගයේ කිලෝමීටර් 18ක් ගිය තැන දකුණු පසින් පිහිටි ශ්‍රී විමල ඥාන මාවත ඔස්සේ ඉදිරියට යන විටද, අනෙක් මාර්ගය මැදවච්ඡය නගරයේ සිට මන්නාරම මාර්ගයේ කිලෝමීටර් 18ක් පැමිණි පසු හමුවන ගජසිංහපුර නම් ස්ථානයේ වමට වැටී ඇති මාර්ගයේ ඔස්සේ කිලෝමීටර් 12ක් පැමිණීමේ ද තන්තිරිමලේ විහාරයට පැමිණෙන්න පුළුවන්. තන්තිරිමලේ විහාරය පිහිටලා තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. තන්තිරිමලේ නම සෑදීම පිළිබඳව ජනමහල විවිධ මතවාද පවතිනවා. මෙම ප්‍රදේශය දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ තිවක්ක බමුණුගම නමින් හැඳින්වූ බවද, ඒ වගේම ජයසිරි මහබෝධීන් වහන්සේ අනුරාධපුරයට වැඩමවන අවස්ථාවේ එම පෙරහැර මෙම ගම්මානයේ එක්දින නවාතැන් ගත් බවද සඳහන් වෙනවා. විජය කුමරු ලක්දිවට පැමිණ මල්වතුයේ දිගේ ගමන් කොට අනුරාධපුර රාජධානය කරගත් අතර, ඔහු සමග පැමිණි අමාත්‍යවරුන්ටද එක් එක් දිසාවල ජනාවාස ගොඩනැගීමට උපදෙස් දුන් බවත්, ඒ අනුව උපතිස්ස නම් අමාත්‍යවරයා මල්වතුයට කනදරා ඔය හමුවන ස්ථානය මුල් කරගෙන ඇති කළ උපතිස්ස ගම අද තන්තිරිමලය නම් ප්‍රදේශය ලෙසින් හඳුන්වන බවද සඳහන් වෙනවා. ඒ වගේම සාලිය කුමරු හා අශෝකමාලාවන්ගේ අසම්මත විවාහය නිසා පිටුවහල් කිරීමෙන් එම දෙදෙනා මෙම ප්‍රදේශයේ කලක් ජීවත් වූ බවත්, එහිදී පරිත්‍යාග කළ තන්තිරි යන සමනල විශේෂයේ හැඩය සහිත රන්මාලය මෙහි නිදන් කොට ඇති නිසා තන්තිරි මාලය යන සැදුණු බවත්, එසේම පූජනීය පිරිස නවාතැන්ගත් හන්ද තංගෙයි තිරුමලේ යන දමිළ ව්‍යවහාරය අනුව පසුව තන්තිරිමලේ නම් වූ බවද ජනවාහරයේ කියවෙනවලු. මේ වගේ තවත් කතා ඔයාලත් අහලා ඇති. රජමහ විහාරයට ඇතුළු වන විටම එහි මෙම විහාරයේ නැරඹීමට හැකි ස්ථාන පිළිබඳව සටහන් කරලා තියෙනවා. එසේ සඳහන් කිරීම බැතිමතුන්ට ඉතාමත් වටිනවා. තන්තිරිමලේ විහාරයේ අපිට බලන්න බොහෝ දේ තියෙනවා. මේ අෂ්ටඵල බෝධීන් වහන්සේ වසර දහස් ගණනාවක් අහුවැසි සුලංහා වන සතුන්ගෙන් පීඩා විඳි නමුදු බුදුන් වහන්සේගේ අධිෂ්ඨානය නිසාම මෙම අෂ්ටඵල බෝධීන් වහන්සේ මේ දක්වා ජීවමානව වැඩ සිටීම මහත් ආශ්චර්යජනකයි. මෙම බෝධීන් වහන්සේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවේ බුදු සසුන පිහිටුවීමත් සමගම මිහිණි සසුන පිහිටුවීමේ අරමුණින් සංගමිත් මහරහතන් මිහිණි වහන්සේ ලංකාවට ජයසිරි මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවද වඩමවාගෙන වැඩිය මොහොතේ දේවානම්පියතිස්ස මහරජතුමා රම්මුවා පාත්‍රයකට බෝධීන් වහන්සේ පිළිගෙන මහ පෙරහැරින් අනුරාධපුරය දක්වා යන ගමන් මගෙහි එවකට තිවක්ක බමුණු ගමනම් වූ මෙහි සිටි ප්‍රධානියා මල්වතුය දක්වා තම පිරිසත් සමග ගමන් කොට හරසරින් පිළිගෙන තම ගමෙහි උසම ස්ථානයේ වන මෙම ගල්තලාවෙහි බෝධීන් වහන්සේ ඇතුළු පූජනීය හා රාජකීය පිරිසට නවාතැන් සපයාදී සියලුම පුද පූජා හා සත්කාර දක්වා ඇති බව සඳහන් වෙනවා. මෙම පූජනීය පිරිසට මිහිඳු මහරහතන් වහන්සේ, සංගමිත්තා මහරහත් තෙරණිය ඇතුළු සෙසු රහත් මිහිඳුන් වහන්සේලා 11 නමක්ද, දේවානම්පියතිස්ස රජු ඇතුළු රාජකීය සේනාවද වූහ. එදින රාත්‍රියේදී බෝධින් වහන්සේ අහසට නැගී බුදුරැස් විහිදුවාලමින් පෙරහැර පෑ බවද කියවෙනවා. මෙහිදී ජයසිරි මහ බෝධියෙන් තවත් අංකුර 8ක් පැන නැගී ඇති අතර, එම අංකුර 8න් එකක් තිවක්ක බමුණුතුමාටද ලැබී ඇති අතර,
තිවක්ක බමුණුතෙමේ ලැබූ බෝධි අංකුරය විශාල පෙරහැරකින් වඩමවා පළමු දින ජයසිරි මහ බෝධිය වැඩ සිටි ගල්තලාවේ කවාකාර පෞරත්වනව එහි රෝපණය කර බුද පූජා මහත් හරිසරින් කර ඇති බව සඳහන් වෙනවා. තමන්ලත් අෂ්ටඵල බෝධි රුක්ෂය තම ප්‍රාණය දෙවෙනි කොට ආරක්ෂා කරමින් බුද පූජා පවත්වලා තියෙනවා. එමෙන්ම පසු කාලයේදී බෝධින් වහන්සේගේ ආරක්ෂාවට ශෛලමය බෝධිකරයක්ද කරවලා තියෙනවා. සිව් දෙසින් මල් ආසනද කරවලා තිබුණු බවට මෑතකදී කළ කැණින්වලින් අනාවරණය වී ඇති බවයි සඳහන් වෙන්නේ. බෝධින් වහන්සේ අසල දකුණු දෙකින් පිහිටි උස්ස කවාකාර හැඩයකින් යුත් ගල් කුලෙහි අඩි 8ක් පමණ උස සමාධි පිළිම වහන්සේ නැළලා තියෙනවා. මෙහි යට කොටසේ වැඩ අවසන් නොකළ බවක් තමයි පෙන්වුම් කරන්නේ. පිළිමය දෙපසින් වාමරධාරී දිවරුන්ගේ රූපද වෙනවා. පිළිමයෙහි සිරස්පත නිමවා ඇති අතර රැස්වලල්ල නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බවත් දක්නට ලැබුණා. පිළිමයට පසුපසින් මකර තොරණක් ඇති අතර එහි බර උසලන්නේ සිංහ රූප දෙකකි. ආසනය අලංකාර කිරීමට වාමන රූප යොදාලා තියෙනවා. පිළිමය අවවැසි වලින් ආරක්ෂා වීමට වහලයක් ඉදිකර ඇති අතර උළුවහු හා කණු සඳහා කළුගල් භාවිතා කර වහලයට උළු සිවිලි කර තිබූ බව කැණීම් වලින් සොයාගෙන තියෙනවා. එදා මෙදා තුර ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ වැඳුම් පිදුම් ලබමින් රජපෙළමෙන් පිළිම වහන්සේට අවවැසි වලින් සූහානි සිදුවෙලා තියෙනවා. සැතපෙන පිළිම වහන්සේ අෂ්ටඵල බෝධි රුක්ෂයේ රෝපිත ගල්තලාවේ උතුරු දෙසින් ගලෙහි බැවුන්නේ නෙල්ල තියෙනවා. පිහිටි ගල්තලාවෙන් මතුකොට නෙල ඇති මෙම විහාරයේ චීවරය සිවුරටම ඇලී ඇති ආකාරය නිරූපණය වන අතර අඩි 40ක් පමණ දිග මෙම පිළිම වහන්සේගේ හිස නැගෙනහිර දිශාවට පිහිටනසේ නෙල්ල තියෙනවා. පිළිමය අවවැසි වලින් ආරක්ෂා කිරීමට පිළිමගරයක් නිර්මාණය කොට තිබූ බවට අවට නටබුන් පිරිස්සීමේදී පෙනී යනවා. අනුරාධපුර යුගයේ අගභාගයේදී එල්ල වූ සතුරු ආක්‍රමණ නිසා මෙම ප්‍රදේශයේ ජන ශූන්‍ය වීමෙන් පසු නිදන් හොරුන්ගේ ගොදුරු වෙලා තියෙනවා. 1974 මෙම ප්‍රදේශය කැණීම් කර නැවත අනාවරණය කරගන්නා විට පිළිමේ සිරස ගැබ ප්‍රදේශයේ කඩා තිබී ඇති අතර නිදන් ගැනීමට ඒ අසල විශාල ගිනිමැලයක් තල්වා තිබූ බවට ඉතිරි වූ දරකොට සහ අඟුරු වලින් අනාවරණය වෙලා තියෙනවා. මෙම සැතපෙන පිළිම වහන්සේ පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන පිළිම වහන්සේට බෙහෙවින් නැකම් කියනවා. මේ තමයි පොත්ගුල. ගල්තලාවේ නැගිනහිර දිසාවේ පිහිටි අලංකාර නෙළුම් පොකුණට යාබද දාකැබක හැඩයෙන් ඉහළට එසවි පිහිටලා ඇති ස්වභාවික ගල් පර්වතයේ මුදුනෙහි මනාව සකස් කරන ලද චතුරස්‍රාකාර ස්මාරකය පොත්ගුල ලෙස හඳුන්වනවා. එකිනෙකට මනාව සවිවනසේ බිත්ති බැඳ දොරටුවක් තබා ඇති මෙහි
වහලයද කළුකලින් නිවලා තියෙනවා. මෙහි සෑම කලකම කිස්තු වර්ෂ 8 සියවසට පමණ අයත් වන අක්ෂර කොට ඇති අතර 15 සිට මෙහි යාමට ගඩොලින් හෝ ලිහියෙන් තරප්පු පේලයක් තිබී ඇති බවත් එවකට වටිනා පුස්කල් පොත් මෙහි සුරක්ෂිතව තබා තිබූ නිසා පුද්ගල ලෙස ව්‍යවහාර කර ඇති බව සඳහන් වෙනවා. පොත්ගුල නම් ස්ථානයෙන් නැගෙනහිර දෙසට මීටර් 200ක් පමණ ගිය විට මෙම ලෙන් හමු වෙනවා. මෙම ගල් ලෙන් වල තාක් ඓතිහාසික සිතුවම් දක්නට ලැබෙනවා. වැඩි ජනතාව මෙම ගල් ලෙන් වල ජීවත් වූ බවට සාධක සොයාගෙනක් තියෙනවා. ඔවුන් වියකි කාලයේ ගවට ගස් වල කිරි, යුෂ හා අලු පසු වැනි දෑ මිශ්‍ර කර ගල් ලෙන් බිත්ති වල සතුන් නිරහඳ තාරකා දුනු ඊතල් ආදී සිතුවම් මැද ඇති බවත් මහාචාර්ය සෙන්රත් පරණවිතාන මහතාට අනුව මෙම සිතුවම් වසර 4000ක්වත් පැරණි විය යුතු බව පැවසෙනවා. ඔයාලත් මේ තරම් ඓතිහාසික වටිනාකමින් යුක්ත තන්තිරිමලේ රජමහ විහාරය වැඳ පුදා ගන්න යන්න. එතකොට ඔයාලට මේ විස්තරය වැදගත් වෙයි කියලා හිතනවා. වෙනද වගේම අපේ මේ වීඩියෝ එක ඔයාලට වැදගත් නම් ඒ වගේම ඔයාලගේ අදහස් අපිට කමෙන්ට් කරන්න. ඔයාලා තවමත් අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. තව මේ වීඩියෝ ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.